පුබුදු මේ කම්පිටිෂන් එක දැන් පොඩ්ඩක් සැර වැඩි පටන් ගැම්මෙන්ම සෑහෙන හොඳ බේසික් එකක් තියෙන හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන හොඳ නැට්ටුව ඉන්නේ ඉතින් මේගොල්ලෝ ගොඩක් හොඳ ප්‍රොටෙන්ෂල් එකක් තියෙන නැට්ටුව ඒක මට පේනවා දැක්කට පස්සේ මේට වැඩි මේගොල්ලන්ගේ කැපැසිටි එක මීට වැඩිය මේගොල්ලෝ මං හිතනවා ෆ්‍රී ස්ටයිල් නැතුව මීට වැඩිය කම්ප්ලිකේටඩ් ස්ටෙප්ස් ටිකක් ඇතුළට දාගෙන මීට වැඩිය තව දෙයක් දෙන්න පුළුවන් වුණා නම් ඩාන්සින් වලින් මම හිතනවා ඒ ලකුණු ටිකත් ඒගොල්ලන්ට ගන්න පුළුවන් වුණා වෙන්න ඇති කියලා ඒ වගේම පුතේ මට හිතුණ එකම දේ ඒ බේසික් වැඩි හැමතිස්සම ෆ්‍රී ස්ටයිල් එක වැඩි හැමතිස්සම ඔගොල්ලෝ ඊට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන් ළමයි ඊට වැඩිය ලොකු ඩාන්ස් එකක් මේකේ ඇතුලේ කොරියෝග්‍රාෆි එකක් හොඳ එකක් මේකේ ඇතුලේ ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් මොකද ඒ කැපැසිටි එක වැඩි ඔයගොල්ලෝ එක ගානම සෙට් එකක් හරිම ලස්සනයි ඒක හරි අඩුවෙන් ඒ වගේ ඩාන්සස් වල සෙට් එකක් රූප් එකක ඉන්නවා කියලා කියන හරිම ලස්සනයි කට්ටියම තව දෙයක් පුතේ මේක මේක රියැලිටි ස්ටේජ් එකක් රියැලිටි ස්ටේජ් එක ඇතුලේ කම්පිටිෂන් එක වැඩි වෙන්න ඕගොල්ලෝ තරඟ කරන්න ඕනේ ඇතුලට දාගන්න කොරියෝග්‍රාෆි එක තෝරගන්න සොංග්ස් ටික මීට වැඩිය ලොකු වෙන්න ඕනේ මීට වැඩිය තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ මම හිතන විදියට තව දෙයක් කොස්ටියුම්ස් ගැන තව ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ ඉතින් ඕවා තමයි මම දැකපු අඩුපාඩු ඊට අමතරව පුතේ ඒ දේවල් හදාගෙන ඕගොල්ලෝ ඉස්සරහට ගියා නම් මං හිතන්න තිබ්බා මීට වැඩිය ලොකු තරඟයක් ඔයගලට දෙන්න පුළුවන් කියලා අකිල songs ගැන නම් මම කියන්නේ ලංකාවේ කවුරුත් රියැලිටි වේදිකාවට තෝරගන්නේ නැති අපේ ලංකාවේ සින්දු ටිකක් තෝරගෙන තිබුණා. එහෙනම් songs ගැන මම කතා කරන්න කැමති නැහැ. මම කැමති ඒ songs වලට. ඒ සින්දු වලටම මීට වඩා ලොකු නැටුමක් නටන්න පුළුවන්. කියන තරම් මං ඉන්නවා. මම ලකුණු දුන්නා ওই රංග වස්ත්‍ර වලට. එතකොට ඔයගොල්ලෝ ඇඳගෙන ඉන්න විදිය, පැළඳගෙන ඉන්න විදිය, ඔයගොල්ලන්ගේ coordination එක වෙනස් වෙච්ච විදිය, ඔයගොල්ලන්ගේ energy එක සහ ඔයගොල්ලන්ට මූණෙන් throw කරන්න පුළුවන් energy එක. ඒ හැම දෙයකටම ලකුණු දුන්නා. හැබැයි එකඟ වෙනවා steps basic මං කියන්නේ නලු නැටුමක් මම හරි ආසාවෙන් බලන් හිටියේ පටන් ගන්න ටඩඩ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 ඩ
දිගින් දිගටම මේ ඒ කියන්නේ මම මැදක හිටියා ඒ වුණාට ප්‍රේක්ෂකයෝ බලන් ඉන්න අයට අපේ ඒ ගීතවලට මේකද කරන්න පුළුවන් ලොකුම නර්තන රචනය කියලා හිතන්නේ නැති මේගොල්ලන්ව දැකපුවම මට තේරෙනවා මේගොල්ලෝ සූර්යවැවෙත් නෙමෙයි ආ මේගොල්ලෝ මේ මේ කොළඹ මේ ඒ කියන්නේ LPDS මේ ගුරුතුමාගේ යටතේ ඉගෙනගෙනම ලබන මේ 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 දරුවන්ට මීටර නටන්න පුළුවන් ඇති අනිවාර්යයෙන්ම ලොකු ප්‍රොටෙන්ෂල් එකක් තියෙන ඩාන්සර්ස් ලා මේක ඇතුලේ මීට වැඩි දෙයක් කරන්න පුළුවන් මොකද මම දැකලා තියෙනවා ඔයගලන්ව ඉතින් ඒ බේසික් එකෙන් එහාට ගියා නම් සෝන් සිලෙක්ෂන් එක කියන්නේ අකිල සෝන් සිලෙක්ෂන් එකට මීට වැඩි ලොකු දෙයක් ඇතුලේ කරන්න තිබ්බ කියලා මම කියන්නේ එහෙමෙන්ද දිස්ටි බොහොම කනගාටුවෙන් මේ දෙස බලා සිටි ඔබ මොකද හිතෙන්නේ මට දුකයි ඇත්ත කියන්න බෑ මම දකින්න විදිහට ඇත්තටම කොරියෝග්‍රාෆ් එකේවත් ස්ටෙප්ස් වලවත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ස්ටෙප් බේසික් නැහැ කොරියෝග්‍රාෆ් එකත් කොම්ප්ලිකේටඩ් මදි කියනක කියන්න බෑ එතර නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ එනර්ජටික් ඩාන්ස් කරන කීප දෙනා ෆුල් එනර්ජටික් ඩාන්ස් කරා එනර්ජි නැතිව ඩාන්ස් කරන අයගේ එනර්ජි ඇත්තටම මදි වුණා එතකොට එනර්ජි එක වැඩියෙන් පේනවා එනර්ජි එක අඩුවෙන් පේනවා අවුට්පුට් එක හරියට එන්නේ නැහැ इतनी एहम बै ग्रूप डांस हों शक्ति मत बंधन वाला चल पराजय पुरुदुत्न कवदाव नमूत इगन गे अभी एक इगन गमु मेक पराजय ने मे मेक तव एक अद्यकीम जीवते समहार अद्यकीम समहार हंगीम अभी धन नौन जीवते समहार दुख हित देवा कंप्लिकेटेड स्टेप दहाँ මේ ගොඩක් තිබුණු ස්ටෙප්ස් කොම්ප්ලිකේටඩ්. කොම්ප්ලිකේටඩ් නෑ කියන්න බෑ. බේසික් ස්ටෙප්ස් කොම්ප්ලිකේටඩ් ස්ටෙප්ස් කියලා දේවල් නැහැ. ඕනෙම ස්ටෙප් එකක් අපිට ඒ කරන විදිහෙන් ඒක කොම්ප්ලිකේටඩ් විදිහට මම ඒක කරාද මේක බේසික් ස්ටෙප් එකක්ද එහෙම කියන්න බෑ. ඩාන්ස් එකක් ඇතුලේ මම කියන්නේ මීට වඩා මෙයාලට එනර්ජි දීලා මේක මේක මේ මේ 60 60 දශකයේ අගභාගයේ 70 දශකයේ මුලභාගයේ කියන්නේ සිනමාවේ ස්වර්ණම යුගයේ කාලේ ගත්ත සින්දු ටික මීට වඩා මේ විඳිමින් නටන්න තිබුණා මං කියන්නේ. ඒ දේවල් මේ මේ පරස්පරයක් ආවා සාරා. මේ මීට වැඩිය විඳින්න තිබ්බා 70 දශකයේ සින්දු ටික හරිම ලස්සනට අපේ සිනමාවේ දේවල් අපි අගය කරන්න ඕනේ. මීට වැඩිය විඳින්න තිබ්බා මේක කම්පිටිෂන් එකක් නෝනනා. මේක කම්පිටිෂන් එකක්. මේක ඩාන්සින් කම්පිටිෂන් එකක්. මේකේ ප්‍රොෆෙෂනල් ඩාන්සර්ස්ලා බේසික් එක ඩාන්සින් තියෙන, ඒ වගේම ෆවුන්ඩේෂන් එක ඩාන්සින් තියෙන ඩාන්සර්ස්ලා.
මීට වැඩිය පොටෙන්ෂල් එකක් තියෙන dance එකක් කියලා මම ඒක සංකීර්ණ මේ සහ සරල සංකීර්ණ සරල කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆ්‍රී ස්ටයිල් වල පුදු අපි භාවිත කරනවා හරි ෆ්‍රී ස්ටයිල් කියන්නේ හරි ඕන කෙනෙක්ට පික් කරන්න පුළුවන් ඔයාට මම ස්ටෙප් එකක් කියනවා තෝරත් නටන්න පුළුවන් ඒක ඉතින් ඊට වැඩිය එහාගිය දෙයක් තමයි මේක ඇතුලේ කම්පිටිෂන් එක ඇතුලේ මම බලාපොරොත්තු වෙන්නේ තව දෙයක් තියෙනවා ඒ බලාපොරොත්තුව තමයි මට පොඩ්ඩක් එහෙට මෙහෙට උනේ මගේ ලකුණු අඩු වෙන්නේ ඉතින් ඒක තමයි මගේ අදහස මගේ කෞද්දලි ගන්න සංකීර්ණද සරලද කියන එක තීරණය වෙන්නේ ස්ටෙප් එක මතද ස්ටෙප් එක කරන විදිහ මතද දිෂ්ණි මෙහෙමයි ස්ටෙප් එක කරන විදිහ මත වෙන්නත් පුළුවන් අපිට පුළුවන් ස්ටෙප් එකක් ඊට වඩා සංකීර්ණ විදිහකට කරන්න සාමාන්‍ය ස්ටෙප් එකක් වුණා ඒක තව කෙනෙක් සරල විදිහට කරන ස්ටෙප් එකක් තව කෙනෙක් සංකීර්ණ විදිහට කරන්න පුළුවන් ඒකට තව තව කෑලි ඇඩ් කරන්න පුළුවන් සහ මෙයාලගේ ආද මේ තීම් එක මේ මේ 60 දශකයේ අගභාගයේ 70 දශක මුල භාගයේ සින්දු දැන් මේවට මේ සින්දු වලට අනුව තමයි මේ කොරියෝග්‍රාෆ් එක මේ ස්ටෙප්ස් හදලා තිබුණේ එතකොට ඒ ආර්ය තියෙන්න ඕනේ මේ නැටුමේ දැන් මෙතන ඇක්‍රොබැටික් ගේන්න ඒ දේවල් කරන්න බෑ මේක තුල එතකොට ඒක ඒ රසයත් ආරක්ෂා කරගෙන ඒකට හානියක් නොකර තමයි අද මවුන් මේ නර්තන ඉදිරිපත් කරේ මම නම් පැහැදිලිවම කියන්නේ ටීම් වර්ක් එක ඒ ඒ ඒ ඒකයි අවුට්පුට් එක හරියට ආවේ නැත්තේ සමහර කෙනෙක් හොඳටම ඇඟ දීලා डांस करा एनर्जेटिक विधियर समहारा की एनर्जी का ड्रॉप होना ये तो कुछ ये ना ये मैं ये वेना साथ देख का अपने ये ना मैं फील लेक वेना से लिए था हो दाई अब इधर प्रेक्षक जनता बैठेंगे तो सीट हत्या विंग सीट हाथली स्तुरक पमनाई लबागर नट पुलवांगुने ये तो मैं प्रेक्षक इंगे मनापे उनके विरिष्चे නිවේදිකාවෙන් කෙසේ වුණත් එහෙම තමයි තරංගයක ස්වභාවය ජයග්‍රහණය හෝ පරාජය ඒකෙන් ඔබේ අනාගතය තීරණය වෙන්නේ නැහැ ඔබේ අනාගතය සමහරට ආරම්භ වන්නේ මේ මොහොතේ වෙන්න පුළුවන් ඔබට තවත් දිදුලන අනාගතයකට යන්නට මේ කියපු උපදේශ සහ මේ ලැබුණු පන්නරය ප්‍රයෝජනට අරගෙන ඉදිරිය සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.